පැයෙන් පැය පුවත් අරන් එන ලංකාවේ අංක එකේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 40ක් පමණ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන්න බැරුව ඉන්නවා. කොවිඩ් එන්නත්කරණය සඳහා දෙවන මාත්‍රාව වෙනුවෙන් ඇස්ට්‍රාසෙනිකා වෙතින් එන්නත් තොග අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 30-40 අතර සංඛ්‍යාවක් තම ජනගහනයට COVID-19 එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අපොහොසත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ දෙවන මාත්‍රාව එන්නත් කිරීම අත්හිටුවීමට සිදු වී තිබෙනවා. යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානාත්මක වෙනස්කම් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බ්‍රූස් අයිවෝඩ් මහතා පැවසීය. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තොග ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කොවැක්ස් පහසුකම් වැඩසටහන හරහා බෙදා හරින ලදී. ශ්‍රී ලංකාවට ලද මුල්ම තොගය වූ කොවිෂීල්ඩ් එන්නත් තොගයද කොවැක්ස් පහසුකම යටතේ ලැබුණකි. ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කෙරුණු අතර එහි දෙවන මාත්‍රාව වෙනුවෙන් තොග අපේක්ෂා කළ බොහෝ රටවලට 2021 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ කොවිඩ් ව්‍යසනය ඉහළ ගොස් ඇති බැවින් නිෂ්පාදකයාගේ සැපයුම් දැවැන්ත ලෙස අඩු වී තිබීම නිසා මෙම තත්ත්වය මතු වී තිබේ. අයිවෝඩ් පැවසුයේ අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් වන නේපාලය හා ශ්‍රී ලංකාව වැනි රටවල් ඊට බලපා ඇති බවයි. මෙම රටවල් බොහෝමයක් ඔවුන් සතුව ඇති එන්නත් තොගවල අවසානයේ ඉන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ එන්නත් හා ජීවවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කැතරින් ඕ බ්‍රයන් පැවසීය. දුර්වල එන්නත් කිරීමේ වැඩසටහන් නැති රටවල් අත්හිට වූ සැපයුන් නිසා තවදුරටත් පීඩා විඳින බවයි. එය ජනගහනය අතර විශ්වාසය නැතිවන තත්ත්වයක් බවද ඇය පැවසූවාය.